රාජ්‍ය ලාංඡනය සහ ජාතික කොඩිය රාජ්‍ය ලාංඡනය ජාතික කොඩිය ජාතික කොඩිය සහ රාජ්‍ය ලාංඡනය ගැන කතා කරනවා ඔව් ජාතික කොඩිය සහ රාජ්‍ය ලාංඡනය එතකොට ජාතික කොඩිය තියෙන විවිධ සංකේත ගැන කතා කරනවා ඒකෙන් කියවෙන දේවල් තේරුම් කතා කරනවා ඒ වගේම රාජ්‍ය ලාංඡනයේ තියෙන සංකේත ටික ඒකේ තේරුම මොනවද ආ මේ එන්නේ මේවා ගැන කතා කරනවා මොකද්ද ඒ මොකද්ද ප්‍රධාන ගීතයක් ගැන අපි කතා කරනවා जाति का गीत है क्या कथा करना है श्रीलंका माता गीया सर हाँ जाति का गीत है क्या कथा करना है इधर पास से राज्य लांचनी तीन है राज्य लांचनी जाति कोडिये क्या कथा करना है वाके में तव जाति का संगीत तीन है मुकाद्दा पुत्र यहाँ पे रटे जाति का पुष्प है अरे माने नील माने माने ओए देखें को कद हरी नील माने 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 नील माने 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 नील माने माने बस पुश पे गाहक हरी दे तमाई निर्माणेल निवेश दारुल मानेल माला तमाई अपेरा टे दें जात का पुष्पे विद्या के सालकान अरमंकी वहाँ से एक माता का त्याग जात का पुष्पे विद्या के सालकान ने मानेल माले निर्माणेल निवेश राइट ओ एक बेनस सुना मामा इगन करने काले वहाँ लगे अम्मा ताता इगन करने काले भी मैं तक भी न कहूँ तिबुने नील मानील के लाये गए देंगे कभी ना स मानील बावड़ पास कल तमाय अपे पोत बोलती है इतना कोटे ईला का कारण है तमाय मुखद्दा पेरा टे जाति को वृक्षे जाति का गास जाति का सत्य या जाति का सत्य या तांडुलेना अरे अभी चेक करें जाति का सत्य या तांडुलेना जाति का पक्षी या कौन है चेक करें दांत चेक पोस्ट से करें जाति का पक्षी या वाली कुकुला वाली कुकुला जाति का पक्षी या ऐसा कुछ जाति का मैनिक जाति का मैनिक चेक बॉक्स से कर दान ओ मैसेज करा जाति का मैनिक
Nilmanika. 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 ඊළඟට අපේ nilmanika right nilmanika එතකොට අපේ රටේ ජාතික සමනලෙක් ඉන්නවා කවුද කවුද බලන්න ජාතික සමනලය Danny Nasser, Salambea, Salambea, Salambea. Obala. Nah. Hare. Ena mehemai mage yojana. Salambea nan nevi. Hare de. චුට්ටක් එක හොයමු අපි සරුත් දන්නේ නැහැ පුතත් දන්නේ නැහැ කියලා ඉදමු එහෙනම් හොයමු හරි අද චුට්ටක් හොයන්න ඕනියා හොයන්න ඕනි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ජාතික සමනලයා කවුද කියලා right හොයලා අන්න ඒක තමයි අපි වැඩ කරනවා කියන්නේ හොයන්න ඕනි බැරි වෙච්ච කරු හරි ඔන්න වාගේ කරුණු දේවල් ටිකක් අපි අපේ ලක්වැසියෝ පාඩමේදී කතා කරමු එතන පස්සේ සින්දු ටිකක් තියනවා ලස්සනට නේද අපි ඒවත් කතා කරනවා අපේ ඊළඟ තුන්වෙනි පාඩම මොකක්ද පාඩම් අංක 3 තුන්වෙනි පාඩම මොකක්ද මුදල් වල ඉන්න සමනලෙයින්ද කියලා අහනවා නෑ ඒකේ ගොඩක් සමනලු ඉන්නවනේ නේද එක එක ජාතියක් ඉන්නවා ඒවා ලංකාවට සමන ඒක දේශි නිල්ගල සමනලයා කියනවා අපි බලමුකෝ හොයන්න අපේ තුන්වෙනි පාඩම තමයි පැලෑටි සහ ලස්ස අනපේ තුන්වෙනි පාඩම මේකදී අපි කතා කරන්නේ සාකබල පැලෑටි ඊට පස්සේ ගස් වැල් පඳුරු නේද ඒවා ගැන කතා කරනවා මල් වර්ග මලක කොටස් මේවා ගැන කතා කරනවා ඊට පස්සේ ගෙඩියක් හැදෙන්නේ මලේ පෙතිවලට යටිපැත් යටින්ද සමහර ඒවා මුණවැයද මල් පෙති වලට උඩින් ගෙඩිය හැදිලා ඔහු මූඩට එන්නේ මෙන්න මේවා ගැන කතා කරනවා හරි මෙන්න මේවා ගැන කතා කරනවා එතකොට ඔය පාඩම ඇතුලේ හරිද ඔය පාඩම ඇතුලේ ඔන්න ඕවා ගැන කතා කරනවා ඔන්න ඔය දේවල් ගැන ඊට පස්සේ පත්‍ර ඒ කියන්නේ කොළ මේ කොළවල විවිධ හැඩයන් තියෙනවා කොට්ටම්බ කොළයයි අඹ කොළයයි රම්පේ කොළයයි ගත්තොත් එකිනෙකට වෙනස් වර්ධනය කරන තියෙන මෙන්න මේවා ගැන කතා කරනවා හරි ඊට පස්සේ බණ්ඩක්කා නේද දෙල් ගස් ලබු ඉnderu මේවා ගත්තොත් තව හැඩය මේවා ගැන කතා කරනවා සියබලා අතුරු මුරුංගා තව නිදුකුම්බා මේවා තව විදිය. මෙන්න මේ දේවල් ගැන අපි කතා කරනවා
හතර වසර පරිසරයේ පන්තියේ. ඊට පස්සේ ලස්සනම ලස්සන සින්දුවක් ඊය කෙනෙක් කිව්වා. හරිද? ලස්සනම ලස්සන සින්දුවක් ඊය කෙනෙක් කිව්වා මතකද? උසට උසයි ලස්සනයි දිගට මල් නැදෙයි රසට රසයි පැණි කොටයි ඉතුල් ගහගේ මතකද? ආ මුහුදයි නෙවැනි වැනි රැල්ල දෙස බලයි පොකුරු පොකුරු ගෙඩි ගොඩයි උසම පොල් ගස ගසයි අත්තපුරා කහපාටයි ඉදුණු ගෙඩි ගොඩයි වත්ත පහල අඹ කහි ගෙඩි හරිම රසයි අපි කිව්වා නේද ජම්බු ගස මගෙයි එක ගෙඩි ඒ ගෙඩි අපේයි ගෙඩි ගොඩක් නිසා අතු නැමි වැටෙයි ඉතුණු ගෙඩි රසයි ඒවතද රතුයි පොකුරු පොකුරුසේ පිපුණු මල් වගේ ඔන්න ලස්සන සින්දුව එයා තරම් ලස්සනට මට කියන්න බෑ එයා තමයි ඉතින් ලස්සනටම කිව්වේ යාළුවා හරි අපි ඔන්න වාගේ සින්දු ටිකක් තියෙනවා මම මේ තුන වසර ඒවා මතක් කරේ ඔයාට හතර වසරේදීත් ඔය පාඩම ඔන්න වාගේ කරුණු කාරණා එක්ක අපි කතා කරනවා ඊළඟට අපේ කවුද දන්නේ මෙන්න මේ සින්දුව මේ රට මගේ රට මායිප දුනු රට කවුද දන්නේ කො බලන්න මං කියන්නම් සර් කවුද කියන්නේ සින්දුව? හ්ම්? මේ රට මගේ රට මා ඉපදුණු රට. කවුද කියන්නේ? ඔබලන් දන්න කෙනෙක්? තුන් වසරේ පුංචි පැටියෙක් දන්නවා මේක. ඔන්න. කවුද කියන්නේ? සර් බිනුක කියන්නම් කියන්නවා. සැසලියා කියන්නම් අපි අහමු හරි අපි ඉස්සෙල්ලාම බිනුකගේ අහමු right අනිත් යාළුවෝ සැසලියා හරි බිනුකගේ අහලා අනිත් අයගේ අහමු right බිනුක මේ රට වගේ රට මා ඉපදුණු රට කිලවැඩෙන රට මගේම මව් රට සරුපස පොළොවෙන් වැහි බිඳු අහසින් මිනි කැට මුතු කැට මේ මගේ සිරි සර් ඔ මං කියන්න හරි අසෙලියා කියන බලන්න එන හරි යන්න රටේ මගේ රටේ මා ඉපදුණු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට තරුපස පොළවෙන් වැහිදු අහසින් මිනි කැට මුතු කැට මගේ සිරිලක ඇත මේ රට මගේ රට මගේ සිරිත් ගන්න ලොවට කියමි මත් සුරපුරක් ලෙස වෙනක් වෙනත් රටක් නැත් මේ රට මගේ රට එඩිටරකම ඇති කම්මැලිකම නැති ළමයි සිටින රට මගේම සිරිලක් මේ රට මගේ රට හරි බලාගෙනද කිව්වේ මතකින්ද කිව්වේ පුතේ සර් මං කියන්න හරි මම කියන්න හරි අපි මෙයාගෙන් ආමු ඉස්සෙල්ලාම සන්න Sir, Bivon. Are Bivon kiyanna ko?
ඊට පස්සේ නැත්තම් කාන්දම් කුරුල්ල මතකද ආ තුන වසරේදී හැදුවා මතකද එරන්දි මතකද නෑ එසන්දි එසා එසන්දි මතකද හැදුවා අපි ආ අර කාන්දම් කැල්ලක් තියලා පස්සෙන්ද හැදුවා අපි ආ ඔන්න වාගේ පුංචි පුංචි නිර්මාණ ටිකක් තියෙනවා මේ පාඩමේදී හරි ඊළඟට අපේ පාඩම අපි පරිහරණය කරන දේ අපි පරිහරණය කරන දේ හරි මේකදී කතා කරනවා විවිධ කර්මාන්තවලදී භාවිතා කරන උපකරණ කුඹල් කර්මාන්තේ ඊට පස්සේ දීවර කර්මාන්තේ ශි කර්මාන්තේ පතල් කර්මාන්තේ නේද ඒවා කම්මල් කර්මාන්තේ මේවා ඇතුලේ භාවිතා කරන උපකරණ තියෙනවා ඒ වගේ දේවල් ගැන කතා කරනවා හරි ආ ඊට පස්සේ සෝරි ඊට පස්සේ අපි කතා කරනවා කතුර නේද ඊට පස්සේ මේ හටරඬුව මෙයාගේ උපකරණ මෙන්න මෙයාගේ දේවල් ගැන ලස් කතා කරනවා හරි කාටද කියන්න පුළුවන් මෙන්න මේ සින්දු ගීතය කවියක් ඈ රන් ගෑ ගැතිගෙන නිති සැරසෙනවා අපි බලමු කාටද කියන්න පුළුවන් කියලා මොන මම මයික් ඔන් කරන්නම් හැමෝගෙම අපි පාඩම් ටික හඳුනා ගන්නවානේ. කවුද කියන්නේ? සේ මං කියන්න. අරේ රසේලියා. අරේ. සේ අදිත්‍ය කියන්න. අරේ දැන් අහමු. මම නම් කියන්න. එහෙම උනොත් කාටවත් කියන්න බැරි වෙනවා. අරේ මං කීප දෙනෙකුට අවස්ථාව දෙනවා. ඉස්සෙල්ලාම සේලියාගෙන් අහන්න. අනිත් අය සයිලන් වෙන්න. अरे अभी ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා ගණ දෙවියන්ගේ සඳ ගල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපි කියමු කවි ගොවි පෙළ ගාවා ආ අවසාන පදේ බිසුසුසු එහෙම බෑ එක ලස්සනට තියෙන මමත් කියන්නම් කියලා වැඩේ ගත්තා ලස්සනට දෙන්න වැඩේ අරේ අපි කොල්ලෙකුට කියමු ඔන්න බලන්න කොල්ලෝ ලස්සනට කියනවා කොල්ලෙක් හොයා ගමු අරේ ඉන්න ඔය කොල්ලෙක් හොයා ගන්න අපි කොල්ලෙක් හොයා ගන්නවා කවුද මෙන්න මෙයා විනුක විනුක බලන්න ගෑනු ළමයි අර විදුක කිය කොහොමද රන්දැටි ගෙන ඊටල වෙයි බෙන් දැටි ගෙන නිකේ සරසෙනවා පති ඉන්න වට දිලිසෙනවා විඳුටු මිනි බින්දු ලෙස පහලන ඒ අපි ගයා හරි අම්ම
මෙයාට අවස්ථාව දෙනවා කාටද දන්නවද හරි right thilara අර කියන්නේ අර පැඩියෝ කියන්නේ රන්ද කැටිගෙන නිති සරසෙනවා ඉර දෙවියන්ගේ ඉරගල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපිට කියමු ගොවි පොළ ගාවා හරි හරි ඔන්න ආයේ කවි ටිකක් තියෙනවා ඔයා ගායනා කරනවා ලමාලියෝ මල් ගවසා වරල පිට තමා කරට මුතු කොට අත වලලුවට හරි ඔන්නෝම තියෙනවා ඈ අපි හිතේ කියමු අපි යන් අපේ කාලය යනවනේ ඒක නිසා ඉක්මනට අපි යමු අපේ ඊළඟ පාඩම අපේ ආහාර හයිවේ පාඩම අපේ ආහාර මේ පාඩමේදී අපි කතා කරනවා අපේ ආහාර පාඩමේදී අපි ගන්න ආහාර වලින් ලැබෙන ප්‍රයෝජන හරිද ඊට පස්සේ අපේ ආහාර වලින් ලැබෙන ප්‍රයෝජන අපි ගන්න ආහාර වර්ග කරන්න පුළුවන් ක්‍රම ඊළඟට පෝෂක පදාර්ථ මොනවද මොන මොන ආහාර වලද තියෙන්නේ විටමින් ඒ තියෙන්නේ මොනවයිද විටමින් ඒ නැති වුණාට පස්සේ මොනවද වෙන්නේ අපිට හැදෙන ලෙඩ රෝග මොනවද මේ වගේ ආහාර පාඩම ඇතුළේදී අපි කතා කරනවා පුතේ හරි ඔයා තුන වසරේදී නම් මෙන්න මේ සින්දුව කියන්න ඇති නේද රබන් පත කියන්න ඇති රන් රඹුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි උන්ගේ කරේ පොත්තමයි බලන්න හරි ලස්සනයි මේවා එනවා ඔයාගේ විභාගෙට සමහර කවිපද ඉස්තන් පුරවන්න එන මතකේ තියෙන්න ඕනේ හරිද කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කචු කනවා ලන්සි පැටව මුහුදු යන්න නැවක් හදනවා තක දොන් නැවක් හදනවා මොන ඔය පදි තුන් තුඹ ගෙඩි තුනයි තුනයි තිත්ත කැකිරි දෙකයි දෙකයි තුඹ ගෙඩි තුනට කපා තිත්ත කැකිරි දෙකට කපා මොනවාරි ලබන් පද අපි තුන වසරේදී දැන් ඉගෙන ගත්තා නේද ඊට පස්සේ අපි ඉගෙන ගලා තියනවා තුන වසරේදී නා මතකද කියලා බලමු අර මුං ඇට ඇලවල බැලුම් මෙහෙක නේද අපි හැදුවා නිර්මාණය ඊට පස්සේ පිටතර කටු වලින් මිදි වැලක් හැදුවා මොනවාරි ලස්සන නිර්මාණ අපි හැදුවා හරි ඒ ටික තියෙනවා ඊට පස්සේ හත්වෙනි පාඩමට අපි යනවා ආරක්ෂාව හා පරිස්සම ආරක්ෂාව හා පරිස්සම මේ පාඩමේදී වෙන අනතුරු අනතුරු වෙන අනතුරු වෙන ස්ථාන අනතුරු වෙන අවස්ථා නේද දැන් තුඹසක් ගත්තොත් ඒක අනතුරු වෙන ස්ථානයක් ඔතන හැම වෙලේම තුඹස ඇතුලේ ණයෙක් ඉන්න පුළුවන් කියන්නේ හැබැයි රචින්ඥා කරලක් රතිඤ්ඤා කරලක් පත්තු කරන එක අවස්ථාවක් ඒ මොහොතේක එතනින් ඉවරයි ඔන්න ඕක දරුවෝ පටලවා ගන්න හරි මෙන්න මේ දේවල් ගැන කතා කරනවා මේ පාඩමේ හරි මේ පාඩමේදී ඔන්න ඔය දේවල් ගැන කතා කරනවා ඔන්න ඔය දේවල් ගැන ලියනවා හරි ඒක නිසා ඔන්න ඕවා ගැන චුට්ටක් බලා ගන්න ඕනේ
ඊළඟට අනතුරු ගැන කතා කළොත් විදුලි සැර වැදෙනවා ගෑස් කාන්දු වෙනවා බුදුහාමෝ මේ දවස්වල ඩෝන් ඩෝන් ගාලා වුරනවා නේද ඊළඟට භූමි කුප්පි භූමි තෙල් කුප්පි ලාම්බුව පෙරලෙන්න පුළුවන් ගිනි ඇවිලෙන්න ආ දැන් නම් ගොඩක් අය කිවල් වල තියෙන්නේ විදුලි බලය භූමි තෙල් ලාම්බු ගොඩක් දුරට අඩුයි එමත් කලාතුරකින් තරක තමයි තියෙන්නේ හැබැයි ඉස්සර එහෙම නැහැ අහන් ඉන්න අපි චුටි කාලෙත් භූමි තෙල් ලාම්බු තිබුණා අපි ස්කෝලේ යන කාලේ ඔයාලා චුටි කාලේ නෙමෙයි මම සාමාන්‍යයෙන් උසස් පෙළ විශ්වවිද්‍යාලයට ගියාම පස්සේ අපිට විදුලිය ලැබෙනවා හරිද එතකොට දස් ගන්නවා එතකොට ලාම්පුව තියාගෙන තමයි පාඩම් කරන්නේ දෙයට මූණ සෝදලා අපි නාය සෝදනවනේ මේ මාක්ස්ෙට ඇඟිල්ල දාලා මෙහෙම සුද්ධ කරලා හොදනවනේ එතකොට මෙහෙම සුද්ධ කරලා මෙහෙම ඇඟිල්ල දාලා හොදලා මේ මෙහෙම ගත්තට පස්සේ ඇඟිල්ල සම්පූර්ණයෙන් කළු පාට අර සොටුත් එක්ක මේ කළු පාටට එන්නේ අර ලාම්පුව දැල්ල අර ඒකේ කළු ටික මේ ගිහිල්ලා නැහැ හරි එහෙමයි සර්ලා පාඩම් කරා හරිද අම්මා ඉතින් ඇහැරලා ඉන්න ඕනි ළඟ මොකද නිදිමත ඇහැදිලා ලාම්පුව පෙරලා ගනී කියලා දැන් නම් ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද ලයිට් එක තියා ස්විච් එක දැම්ම වැඩ කරන්න පුළුවන් හරි ඉතින් ඉස්සර පුතේ එහෙමයි මම මේ අමතර කතාවක් කිව්වා ඒ වගේ පසුබිමක් තමයි අපේ රටේ බෞද්ධ දෙනාට තිබුණේ දුක් මහන්සියෙන් ගණකට දෙන ගොඩක් අය ඉන්නවා හරි ඉතින් ඔයාලට කියන්නේ දුක් මහන්සියලා ඉගෙන ගන්න. හරි? එතකොට ඔන්න ඔයගේ අනතුරු ගැන අපි කතා කරමු. ඊට පස්සේ අනතුරු වෙන්න පුළුවන් ස්ථාන නේද? ඊට පස්සේ අනතුරකට වුණාට පස්සේ කෙනෙකුට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? ආ මෙන්න මේ දේවල් ගැන කතා කරනවා. හරි? උසගස්වල නගින්න එපා. පයලිස්සා වැටෙයි පුතේ. ගැඹුර නොදෙන ජලයට බැස කෙලිසෙල්ලම් එපාදුවේ ඒක හැබැයි 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 දතාවතේ යන බල්ලන් අපයි පුතේ පරිස්සමින් පාරේ යන ගවරන්චුව මග ඇර පන්දුවේ පුතේ ඒක හැබැයි 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 හිසත එළියට දාගෙන වාහනවල ගමන් එපා පොත්පත්තර කිවව කියව මහපාරේ නොයන් පුතා ඒක සැබැයි 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 මහපාරේ හලෝ කියන එක නරකයි දුවේ පුතේ දන්නේම නෑ හලෝ කියයි එහාලෝ වින් උඹට පුතේ ඒක සැබැයි 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 දුවේ පුතේ මේ හන්න මගේ බසට සවන් දෙන්න රැකවරණය පරිස්සමට යෝදන් සිතට ගන්න ඒක සැබැයි 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 ආ අපි තුන වසරෙදි කිව්වා මේක නේද අපි හතර වසරෙත් මෙවාගයක් කියමු රයිට් ඔන්න අපේ පාඩම හරි පාඩම් හතක් ඉවරයි හරි පාඩම් හතක් යන කතා කරලා ඉවරයි තව එකක් තියෙනවා ජලය අටවෙනි පාඩම ජලය අපිට ජලය ලැබෙන ස්ථාන නේද ක්‍රම ජලය ලැබෙන ක්‍රම හරිද ජලය අපිරිසිදු වන අවස්ථා ජලයෙන් කරන්න පුළුවන් ලැබෙන ප්‍රයෝජන මෙන්න මේ දේවල් ගැන අපි කතා කරනවා ජල රෝද හැදුවා නේද තුන වසරේදී නම් ජල පෙරණයක් හැදුවා අර යෝගට් කෝප්පට වලට යටින් චුරි සිදුරු හදලා ඒකට පුළුන් දාලා වතුර පෙරෙන්න කිව්වා පෙරෙන 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 තියලා එනකොට මඩ වතුර ටික පිරිසිදු වතුර බවට පත් වුන අරපුළුන් කෑලි වල අර මඩ ටික රඳව ගන්න. ඔන්න ඔයගෙන කතා කරනවා. හරි ජලය ලැබෙන ක්‍රම ජල රෝදය මෙන්න මේ දේවල් ගැන කතා කළා. ඊට පස්සේ 8 9 වෙනි පාඩම දෙන්නේ අපිට ගමනාගමනේ. මේකදී අපි මාර්ග ගැන කතා කරනවා මාර්ග සංඥා ගැන කතා කරනවා හරි එක තැනක ඉඳලා තව තැනකට යන විදියනේ ගමනාගමනය කියන්නේ නේද මෙන්න මේ දේවල් මේක ඇතුලේ තියෙනවා මේ පාඩමේ අපි ওই දේවල් ගැන කතා කරමු 9 හරි හරි ඊට පස්සේ අපි යනවා අපේ ඊළඟ පාඩම ගෙවත්ත
ගෙවත්ත පාඩම ගෙවත්ත පාඩම මේකෙදි අපි ගෙවත්ත සකස ගන්න විදිය කතා කරනවා ඊට පස්සේ දඬුවැට මේ දේවල් ගැන කතා කරනවා පැල හිටවන විකල්ප බඳුන් ගැන කතා කරනවා මෙන්න මේ දේවල් ගෙවත්ත පාඩමේදී කතා කරනවා ඊට පස්සේ අපි සින්දුවක් අහමු මෙන්න මෙයාගේ කාගෙන් දහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා තිමන්ජලි ඔයා කියන්නකෝ හයි ඔබට ඔය කියන්න මොකටද ඔබ ඔය දින හරන්නේ ඔබටත් ළමයෝ නොපේ ඉනොසිත ඔබට अरे अभी तब कहने कुछ अवस्था देमु අපි දෙමු බිනුක බිනුක් බිනුක් මේනුක බිනුක් මේනුක මොනවද මේනුක මොකටද බිම හරන්නේ බඩත් ළමයෝ නොපෙනේනම් අඹ ඇටයක් සිතුවන් එදෙනම සදෙසි නමීතා මොනවද මුත්තේ මොකද කරන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හරන්නේ ඔබට ළමයෝ නොපෙනති සිතමි අඹ ඇටයක් සිටුවන්නට හරම් දුකසේ සිටු සිටුවා අඹ ඇටයක් අද එක අඹ යක්වත් කන්නට ලැබේවි ද මම ළම යෝමින් අඹයක් නොපෙත දුකම පමනක් ඉතුකොට තබනි මන්ට නොලැබෙන ලමයෝ
Palayen apika hamanemu pala ape apen pasuwa ena ayata pala ema labennata salasuma apage ayutukama me ayutukama honda hati danagattem mi ayubawannu de mama yannemi tai lassanay mediyo harida මොනාරේ සිග්නල් අඩුපාඩුවක් තියෙනවා එක ප්‍රශ්නයක් ඉදන් තමයි බාගෙට ඇහුනේ කැඩි කැඩි ඇහුනේ රයිට් ඔන්න ඔක පාඩම අපේ ඊළඟට වැඩ පහසු කිරීමේ මාන රයිට් වැඩ පහසු කිරීමේ මාන මේකෙදී අපි කතා කරන්නේ අපිට කරන්න තියෙන වැඩ පහසුවෙන්ම කරගන්න පුළුවන් දේවල් ගැන ඉස්සර අපි කොටයක් ලී කුට්ටි උඩ තියාගෙන තල්ලු කළා නේද හැබැයි දැන් ඒක වෙනස් විදියකට තව තැනකින්නම් තව තැනකට ගෙනියන්න ඇවිල්ලා තියෙනවා විල් බැරෝ අපි වැඩ පහසු කරගන්න උපකරණ මෙන්න මේවා ගැන කතා කරනවා පුතේ හරි අර බොලොක්කේ කියලා කියන්නේ නේද අපි මෙන්න මේවා ගැන මේ පාඩම ඇතුලේ වැඩ පහසු කරන උපකරණ ගැන කතා කරමු. නාන දාන තෙල් සඳුන් වරලස උමරි කොට දෙලා කියනවා එක නේද? මුණ පුරා තෙල් ගාගෙන යන කලට මාන බල තිමිනුවන් පන්නේලන්නට නෑනිනුපත් එනවද පන්නේලන්නට එක් වෙලා ගියෝ පන්නු දුරන්ට ගියෝ වෙන් වෙලා ගියෝ තැන් තැන විසිර ගියෝ උනාවරල පිටුපස්සට හෙලා ගියෝ සිනාසිසි සත්තයි පන්පලට ගියෝ හරි ඔන්න ඕව ගැන කතා කරනවා ඊළඟට 12 වෙනි පාඩම මිනිස් හැසිරීම මිනිස් හැසිරීම හරිද අපේ අපේ හැසිරීම ගැන කතා කරනවා හරිද අපේ හැසිරීම ගැන මේ පාඩමේදී කතා කරනවා මිනිස්සුන්ගේ හැසිරීම කෙනෙක්ගේ ක්ලාස් මොනවාද අඩුපාඩුවක් තිබ්බම ඒකට හිනහා වෙන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියලා අපි මේ පාඩමේදී කතා කරනවා අඟුරු හුණු කැටගෙන විහිළු නොලියනු තැන තැන බිත්ති කණු කිසි තැන යමක් නොලියනු අයුතු විලසින ගුරුන් දෙගුරුන්වත් වැටි හිටි අන් කෙනෙකුවත් අතාවක් කළොත් නැකිට උත්තර දීම යහපත් කියලා අපි කියලා දුන්නේ නෝගෙන අපි කතා කරනවා රයිට් ඊට පස්සේ පොළව ආස අපේ 13 වෙනි පාඩම මේකදී අපි පොළවේ සාහසයේ තියෙන වෙනස්කම් ගැන කතා කරනවා රයිට් පොළවේ සාහසයේ තියෙන වෙනස් මේ ඒ කියන්නේ භූමියේ තියෙන වෙනස්කම් ගැන කතා කරනවා ඊට පස්සේ අහසේ සිදුවෙන සිදුවීම් ගැන කතා කරනවා ලංකාවේ දිස්ත්‍රික්ක ගැන කතා කරනවා මෙන්න මේවා මේ පාඩමේදී ඇතුළත් මේවා ගැන කතා කරනවා රයිට් ඊට පස්සේ මේකදී අපි ඉගෙන ගත්තා පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න මම් පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න මට වඩා හොඳට ලස්සන ඔබ ගායනා කරන්න පුළුවන් ඔයාලා අපි ඒවාගේ සින්දු අහනවා කියන්න සුළඟේ නුඹ කොය සිට දෝ එන්නේ ඔය සින්දු ටික අපි අහමු. හරි. ඊළඟට අපට කළ හැකි වෙනස්කම්. 14 වෙනි පාඩම මම දෙරි ලියන්නම්. වෙනස්කම්. අපිට යහපත් දෙයක් විදිහට
තියෙන දෙයක් ඊට වඩා හොඳ පැත්තට වෙනස්කම් කරන්න කොහොමද අපේ පන්තිය වෙනස් කරගන්නේ කොහොමද අපිව වෙනස් කරගන්නේ කොහොමද අපේ ගම වෙනස් කරගන්නේ කොහොමද රට වෙනස් කරගන්නේ කොහොමද මෙන්න මේවා ගැන අපි කතා කරමු ඊළඟට මිනිසා හා තොරතුරු මිනිසා හා තොරතුරු හරිද තොරතුරු හුවමාරු කරගන්න අතීතයේ හූ කිව්වා මතකද දන්නේ දුම් ගැස්සුවා සීපද කිව්වා අනබෙර ගැහුවා මෙන්න මේ වාගේ අද අලුත් ක්‍රම වේද ඇවිල්ලා තියෙනවා දුරකථනය අන්තර්ජාලය මෙන්න මේ වාගේ දේවල් ගැන අපි මේ පාඩමේදී අපි කතා කරනවා ඊට පස්සේ අපේ අවසාන පාඩම අපේ අතීත විත්ති මම මෙතන ලියනවා 16 कलाशिल्प मेन मे वगे देवासल आरंभ पासल इतिहास रट इतिहास मेन मे वगे देवागन अपे අතීත විත්ති වලදී කතා කරන්න. හරි රයිට්. ඔන්නයි පාඩම් 16 තමයි අපේ පරිසරය විශ්වයට අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔය පාඩම් 16 බොහොම සරලව රසවත්ව ඔයත් එක්ක ලබන සතිය සිකුරාදා හරියටම හවස 6 ඉඳලා 6:30 ඉඳලා 8 වෙනකම් කතා කරනවා පාඩමින් පාඩම් පාඩමින් පාඩම්. ලබන සතිය දොරවාඩ නිබන්ධනයක් හම්බ වෙනවා. හරි. ඒකත් එක්ක වැඩ කරගෙන යනවා. ඒ වගේම මෙන්න මේක මතක තියාගන්න. පරිසරය කියන්නේ විෂය කියන්නේ කටපාඩම් කරලා වැඩ කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. අපිට පරිසරය ගැන හොඳ නිරීක්ෂණයක් තියෙනවා. අපි පාරේ යනකොට නේද? සතෙක් දැක්කොත් ඒ සතා මොන හරි දෙයක් කරනවා දැක්කොත් ඒ සතා කෑමක් කන හැටි දැක්කොත් කුරුල්ලෙක් කෑමක් කන හැටි දැක්කොත් ගොළු බෙල්ලෙක් යන හැටි දැක්කොත් මෙන්න මේවා ගැන හොඳ නිරීක්ෂණයක් තියෙනවා. කුරුල්ලෙක් මේ කොටු කැල්ලක් කරගෙන පියඹගෙන යනකොට මේ කුරුල්ලා මේ කොටු කැල්ල අරන් ගිහලා මොකද්ද කරන්නේ කියලා පොඩි නිරීක්ෂණයක් තියෙනවා. අපිට ආන්නේ නිරීක්ෂණයත් එක්ක පුළුවන් මේ දේවල් කරන්න. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ දරුවට අවස්ථාව සලසලා දෙන්න. මේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න. ඔයා දරුවට සමහර දාට රැ අහස හරි ලස්සන අඬ ගහලා උදේ ඉන්න අපි අහස බලමු කියලා දරුවොත් එක කතා කරලා ඇහිලා දරුවොත් එක අහස බලන හඳ පායලා තියෙන දවසට වෙසක් පොය පහ වෙන දවසට පස්සේ දවසේ තමයි සම්පූර්ණ චන්ද්‍රයා අපිට දකින්න ලැබෙන්නේ ඒ චන්ද්‍රයා ආලෝකය අපිට දෙනකොට අනිත් තරු කැටවල එළිය නැහැ ඒවා පේන්නේ නැහැ කළුවර දවසේ අමාවක දවසේ මුළු අහසම හොඳට පැහැදිලිව තියෙනවා තරු වලින් පිරිච්ච අහස දරුවොත් එක නිරීක්ෂණය කරන්න හරි මොකද දරුවට හොඳම දේ තමයි බලලා ඉගෙන ගන්න. හරි ඒක නිසා මෙන්න මේ වගේ අවස්ථාවක් වෙන්නේ කඩෙන් ගේන බඩු ලිස්ට් එක චෙක් කරන්න දරුවට දෙන්න. ඒ බඩු ටික පුළු පුළුවන් විදියට පිච් එකේ අමුරන්න ඉඩ දෙන්න. හරි එළවලු තියන්නේ කොහෙද? අනිත් වියලි ද්‍රව්‍ය තියන්නේ කොහෙද? දරුවට බලන්න දෙන්න. මේක ස්පයිඩ් වෙනවද පුතේ? ආ ඔයා බලන්න. බලන ගමන් දරුවට කියන්නේ පුතේ මේක බලන්න කල්ලිකුත් වෙලා තමයි මගේ S2ත් මේන්න පොඩ්ඩක් බලන්න මොනවද මේකේ අඩංගු මේ බීම එකේ සීනි වැඩිද සීනි අඩුද මැද සීනිද මේන්න නිරීක්ෂණය දරුවට දෙන්න දරුවා විභාගයේ සමත් වෙනවා නොඅනුමාන හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ පරිසරයට උංචි පිටු පොඩි ප්‍රමාණයක පොත ළඟ තියාගන්න ලස්සන පිට කවරයක් දාලා තියාගන්න අපිට විශේෂ වෙච්ච දෙයක් තිබුණොත් ලියන්න. ඒ වගේම චුටි දුවේ පුතේ අම්මේ තාත්තේ තාම තුන වසරේ ඉන්න පුංචි පැටවු නෙමෙයි. හරිද? ඒක නිසා චුට්ටක් උදව් කරන්න යාලට දවසේ විශේෂ සිදුවීම් ලියන්න පුංචි පොතක්. අද මෙන්න මෙහෙම දෙයක් වුණා. අද තමයි ලෝක කාන්තා දිනේ. අද තමයි ලෝකේ ළමා දිනේ. හරි. අද තමයි ලෝක වැඩිහිටි දිනේ. පියවරුන්ගේ දිනේ. හරි. මෙන්න මෙහෙම සිදුවීම් වුණා අද රැ. අද මෙන්න මෙහෙම දෙයක් හොයාගත්තා කියලා ප්‍රොත්ති වලට පුංචි සතහනක් දාලා පොතක් පාවිච්චි කරන දරුවට කියලා දෙන්න. එතකොට දරුවෝ පරිසරය ගැන තොරතුරු නිතරම අප්ඩේට් වෙනවා. ඒ වගේම මොකද මේ පරිසරය විසියම් කරගන්නේ සාමාන්‍ය දැනුමුත් අර
සාමාන්‍ය දැනුම එදිනදා රටේ ලෝකෙ වෙච්ච දේවල් සමහර වෙලාවට ප්‍රශ්නයක් දෙකක් දාන. හරි. ඒක නිසා ඒක වෙන කරුණු හොයන්න ඉඳසලා දෙන්න. අමාරුවෙන් සාමාන්‍ය දැනුම කියලා පොත් ගෙනහල්ලා මේ පාඩම් කරන්න ආයාසෙන් අවශ්‍ය නැහැ. දරුවන්ට ඒවා එදිනදා මතක තියාගන්නවා එයාල. ඒ වගේම ඊළඟ කාරණය තමයි දරුවෝට අඳුම තරමේ සතිය පත්‍රයක් ගෙලියද ගෙනහල්ලා දරුවොත් එක්ක චුට්ටි වෙලාවක් පත්‍රයේ උඹේ දැනුමටත් හොඳයි දරුවන්ටත් හොඳයි පුතේ අර පත්‍රේ බලමු කියලා මොනවද පුතේ මොනවා හරි කමන්නේ කියවන්න අවස්ථාව සලසලා දෙන්න. ඒ ඉල්ලීමත් එක්ක කරනවා ක්ලාස් එක නවත්තන්න හදන්නේ අපි ආයෙ හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා පරිසරයේ පන්තියේ. එහෙමනම් සිකුරාදා පරිසරයේ පන්තියට ඔබ හැමෝටම ආරාධනා කරනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ. දෙමව්පියන්ට දක්ෂයි මොකද
අපි විතරක් නෙවෙයි දක්ෂයි ආ රයිට් තෑන්ක් යූ මේ හොඳට කියවන්න එතකොට දක්ෂ වෙනවා මොකද අපි බලාපොරොත්තු වෙන දරුවනේ හරි එහෙනම් ප්‍රශ්න නැහැ හරි එහෙනම් මේ වචන දෙක කියලා නවත්තන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපි පස්සෙන් එන පිරිසක් හදන්න නෙමෙයි හරි දෙමව්පියෝන් ඉන්නේ දෙමව්පියන්ට කියන්නේ අපි පස්සෙන් අපි පසුපස එන පිරිසක් හදන්න නෙමෙයි අපි පහු කරලා බොහෝ දුර යන පිරිසක් නිර්මාණය කරන්න පරපුරක් නිර්මාණය කරන්න එහෙනම් I learning ආයතනය ඒකට හොඳම තෝතැන්න හරි I learning ආයතනය ඒකට හොඳම තෝතැන්න මොකද මනුස්සකමින් පිරිච්ච මිනිස්සු ටිකක් පිළි කරන්න උත්සාහ කරනවා ඒක නිසාම තමයි ඔබට නොමිලේ දහම් පාසලක් තියෙන්නේ ඒ නොමිලේ දහම් පාසලටත් ආරාධනා කරනවා එකතු වෙන්න එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යන්න එහෙනම් අපි හැමෝම ලබන බ්‍රහස්පතින්දා එකතු වෙනවා සිංහල පන්තියට පරිසරය පන්තියට සිකුරාදා එකතු වෙනවා ඔබතේ සසට පින් හරි සිකුරාදා එකතු වෙනවා ඒ වගේම සඳුදා අඟහරුවා බදාදා ඉංග්‍රීසි බ්‍රහස්පතින්දා කීයද ස බ්‍රහස්පතින්දා 6 6යි 30 බ්‍රහස්පති බ්‍රහස්පතින්දා 6යි 30 ඔය සතිය දවස් ටිකේම සඳා ඉඳලා සිකුරාදා වෙනකම් 6යි 30ට ඔයාට ඔයාගේ විෂයන් පහ කවර් කරනවා සඳුදා ඔහො thank you sir පොතද ගන්න මොකද්ද සිංහ ලෙවල්ටත් එක පොතද ගන්න නෑ මම කිව්වනේ රචනාව ලියන්න එකයි අසාලි බිම ලියන්න තව එකයි කියන පොඩි පොත් දෙකක් ගන්න ගොඩක් අවශ්‍ය නෑ අපි 280 වගේ පොත් දෙකක් ගන්න ඔක්කොම විෂයන් ටික සර්මද කරන්නේ නැහැ බැටියෝ අපි ගණිතයේ සර් ගණිතය කරනවා අපි දෙනවා දක්ෂයට හොඳටම දක්ෂ කෙනාට හොඳටම ඒ දක්ෂ විෂය දීලා තියෙනවා ඉංග්‍රීසි සර්ට ඉංග්‍රීසි දීලා තියෙනවා ඉංග්‍රීසි ටීචර් දෙමළ සර්ට දෙමළ දීලා තියෙනවා එතකොට පුළුවන් ඔයාලත් එක්ක එකතු වෙලා ටීචර් සර් එක්ක වැඩ ටික කරගෙන අපි හොඳ ගමනක් යමු හරි එහෙනම් අපි මතක් කරනවා අපි මිනිසුන් තරන්නේ අපි පස්සෙන් එන්න නෙමෙයි අපි පහු කරලා ගොඩක් දුර යන්න එනා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා හැමෝම පරිස්සමින් ඉන්න හැමෝම රාස්පතුන්දා පරිස්සමින් ආවන්ස